කොළඹ නුවර පාරේ මාවනෙල දෙසට ගමන් කරන අප කාහට දැකගත හැකි ගිරි දුර්ගයක් තමයි උතුම් කන්ද කියන්නේ. බැලු බැල්මටම මේ බලකොටුවක් වගේ දිස් වෙනවා. මෙම උතුම් කන්ද නම් වූ ගිරි ශිඛරය දකින සැනින්ම අප කාගේ සිත් ලංකා ඉතිහාසයේ නොමැකිලි මතක සටහනක් දෙසට දිව යනවා. ලංකාව ඉංග්‍රීසින්ට යටත් විජිතයක්ව පැවති කාලයේ මෙම ගිරි ශිඛරය කාසල් රොක් කියලා හඳුන්වලා තියෙනවා. මේට හේතුව විදියට සැලකෙන්නේ මෙම විශාල ගල් කුල ඉංග්‍රීසි ජාතිකයන්ට දිස් වෙලා තියෙන්නේ යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුළුණක් හැඩයට බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒත් ලංකා වාසීන් වන අප අදටත් මෙම කඳු ශිඛරය හඳුන්වන්නේ උතුම් කන්ද කියලා. මෙම උතුම් කන්දට නොමැකෙන ඓතිහාසික මතකයක් එක්කල සරදියල්ගේ කතාන්තරයයි මේ. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට දීකිරි කෑවගේ අදීසි අප්පු කියන්නේ හලාවත හාල් දඬුවන ප්‍රදේශයෙන් උතුම් කන්ද අසබඩට සංක්‍රමණය වෙච්ච දුම්කොළ වෙලෙන්දේ. එම ප්‍රදේශයේ තේකඩ හිමිකරුවෙකුට ඉතාමත් ලස්සන දේනියක් ඉඳලා තියෙනවා. ඇගේ නම තමයි පින්චුහාමි. මෙම අදීසි අප්පු නිතර නිතර මෙම කඩේට යෑමෙන් ඇතිකරගත් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම දෙදෙනා අතර විවාහය සිදු වෙලා තියෙනවා. මෙම විවාහයේ ප්‍රතිපලයක් විදිහට වසර 1832 මාර්තු 25 වෙනිදා පවුලේ වැඩිමහල් පුතු ලෙස සරදියල් උපත ලැබලා තියෙනවා. මෙම යුවලට දාව පිරිමි දරුවන් 4ක් සහ එක් ගැහණු දරුවෙක් ඉපදුණු බව කියවෙනවා. නමින් නොවුන් සරදියල්, ගැබ්‍රියෙල්, පේදුරු, අන්තෝනිහා මාර්තාවේ. සරදියල්ගේ බාල නැගණිය මාර්තා කුඩා කාලයේදී මිය ගිය බව කියවෙනවා. අදීසි අප්පු ඒ කියන්නේ සරදියල්ගේ පියා උපතින්ම කතෝලිකයෙකු වූ නිසා සරදියල්ගේ සහෝදරයන් කතෝලික ආගම වැළඳගෙන තියෙනවා. සරදියල්ගේ මව පින්චුහාමි උපතින්ම බෞද්ධයෙක් වූ නිසා ඇය සරදියල්ව බුද්ධ ආගමේ සිරිත්විරිත්වලට අනුව ඇති දැඩි කරලා තියෙනවා. ඒ නිසා සරදියල් අධ්‍යාපනය ලැබලා තියෙන්නේ උතුම් කන්දට නොදුරු ඉලුක්ගොඩ විහාරස්ථාන පාසලේ. මේ පන්සලේ හැදුණු වැඩුණු සරදියල්ට පොඩි කාලේ ඉඳලම නොයෙකුත් තාඩන පීඩන වලට ලක් වෙන්නට සිදු වුණා. සරදියල් බුද්ධිමත් ශිෂ්‍යයෙකු වුණත් ඔහු නිතර නිතර කලාකාරී ගති පැවති හිතුවක්කාර ශිෂ්‍යයෙක් වුණා. එක්තරා අවස්ථාවකදී මෙම ගම්මානයේ විදානගේ නෑකම් තිබූ පොහොසත් පවුලක ශිෂ්‍යයෙකුට පහර දීම නිසා සරදියල් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් දඬුවම් ලැබීමෙන් පසු අධ්‍යාපනයට නැවතීමේ තිත තැබුවා. පසුව ඔහු කොළඹ මේගමුව ප්‍රදේශයට පැනලා ගිහින් ජීවත් වෙලා තියෙනවා. ඒ වෙනකොටත් සරදියල්ට හිටිය හොඳ අඹ යහළුවෙක්. ඔහුගේ නම තමයි මම්මලේ මරික්කාර්. සරදියල් තම මිතුරත් එක්ක හමුදා බැරක්කේක සේවයට ගියා. එහිදී ඔහු ඉතා හොඳින් අවිපුහුණු හැදෑරුවා. මේ අතරේ මේ බැරක්කේ ආරවුලක් වෙලා තියෙනවා. මේ ආරවුල නිසා සරදියල්ට නැවතත් හිරගත වන්නට සිදු වුණා. ඉන්පසු සරදියල් නැවතත් උතුම් කන්දට පැනලා ආවේ තමා සතු ගිනි අවියත් පැහැරගෙනයි. ආපසු ගමට ආපු සරදියල් තමාගෙම කියලා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළත් ඒ සාර්ථක වුණේ නැහැ. ඒ කොහොම වුණත් මෙම සරදියල් තරුණයා තරුණයන් අතර වඩාත් ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ නිසා බොහෝ තරුණයන් ඔහු වටා එක්රොක් වූයේ එකල ශ්‍රී ලංකාව පාලනය කළ ඉංග්‍රීසින් එරෙහිව සටන් කිරීමටයි. ඉතින් මේ සරදියල්ට යහළුවන් පිරිසක් සිටියා. ඔහුගේ කල්ලියේ මම්මලේ මරික්කාර්, සිරිමල, උක්කිඳ, කිරිහොඳ, හවඩියා ආදී වශයෙන් යහළුවන් පිරිසක් සිටියා. ඒ වන විට ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ලංකාවේ තිබුණු සියලුම ඉඩම් වල බලය අත්පත් කොටගෙන ස්වදේශිකයන්ට නොයෙකුත් තාඩන පීඩන එල්ල කළා. ලාංකික පොදු ජනතාව ඉංග්‍රීසින්ගේ වහලුන් බවට පත් වුණා. මෙම සුදු අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ ලාංකේය වැසියන් සුද්ධන්ට කත් අදින පිරිසක් බවට පත් කර කළු සුද්ධන් බිහි කිරීමයි. ඉතින් මේ සරදියල්ට මේ අසාධාරණයේ ඉවසුම් නැතුව ගියා. ඔහු ඇතුළු පිරිස මේ සඳහා සම්ප්‍රදායෙන් බැහැර ක්‍රමයක් අනුගමනය කළා. සාමාන්‍ය පොදු ජනතාවට සාධාරණයේ ඉටු කිරීමට සරදියල් ඇතුළු පිරිස පොහොසත් අයගෙන් ධනෙ කොල්ල කෑවා. ඊට පසු ඒවා දුප්පතුන් අතර බෙදා දුන්නා. ඒ කාලේ
උඩරට වතු නිෂ්පාදනය මහනුවර සිට කොළඹට ගෙනවිත් තිබුණේ උතුම් කන්දහරහා. ඉතින් මේ සරදීලුයි ඔහුගේ සගේනුයි ගැල්වලින් කොල්ලකෑ වස්තුව සියලුම දුප්පතුන් අතර බෙදා දුන්නා. හැබැයි මේ සරදීල්ගෙන් ලංකාව පාවලා දීපු කළු සුද්දාන්ට නම් කිසිම ගැළවීමක් තිබුණේ නැහැ. ඉතින් මේ සරදීල් ඒ කියන්නේ උතුම්කන්දේ සරදීල් බ්‍රිතාන්‍යයෙන් අතර ප්‍රසිද්ධියටපත් වෙලා තිබුණේ කල්ලිනායකෙක් වගේම මංකොල්ලකාරයෙක් විදිහටයි. සමහරු නම් කිව්වේ මොහු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව ක්‍රියා කරන කැරලිකරුවෙකු බවයි. එහෙත් අපේ දුප්පත් පොදු ජනතාවට මේ සරදීල් මානව හිතවාදී වීරවරයෙක් වුණා. ඒ කියන්නේ සූර සරදීල් කෙනෙක් වුණා. එහෙත් අතීත කතාවලට අනුව මේ සරදීල් කියන්නේ අධික විදිහට සූදුවට ඇබ්බැහි වූ අයෙක්ලු. ඒ වගේම මුස්ලිම් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පැවතුවා කියලාත් කියනවා. මේ කාන්තාව තමයි මම්මලේ මරික්කාර්ගේ වැඩිමහල් සහෝදරිය. ඇය විවාහක කාන්තාවක් කියලා තමයි හැඳින්වෙන්නේ. ජනප්‍රවාදවලට අනුව මේ සරදීල් යంత్రමන්ත්‍ර ගුරුකම් පිළිබඳව දැඩිව විශ්වාස කරලා තියෙනවා. අතීත කතාවල සඳහන් වන ආකාරයට ඔහු මඩකලපුවේ මුස්ලිම් පල්ලියකින් ලබාගත් කාලාංජ නම් කියන අඳුනක් සහ වන්නියේ පන්සලකින් ලබාගත් නරස්ති මාලේ නම් යంత్రේ පැලඳගෙන සිටියා කියලාත් කියනවා. වසර 1850 සිට 1860 දශකයේ වන විට සරදීල් ගැන මුළු රටම වගේම බ්‍රිතාන්‍ය රජයත් දැනගත්තා. සුද්දන්ට මේ සරදීල් ලොකු තර්ජනයක් වුණා. මේ කළු රොබින් හුඩ්ව අල්ලලා දෙන කෙනෙක්ට පවුම් 100ක් තරම් විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැසට් නිවේදනයක් මගින් සඳහන් කළා. ඒ කියන්නේ මේ සරදීල්ව කොටු කර ගැනීම ඔවුන්ට ඒ තරම් අපහසු කාරණයක් වීමයි. ඒ කාලේ ලංකාවේ පොලිසිය සරදීල් අල්ලා ගැනීමට නොයෙකුත් උත්සාහ කළත් මේ සියලුම උත්සාහයන් නිෂ්ඵල වූ බව සඳහන් වෙනවා. ඒකට හේතු වශයෙන් සඳහන් වෙන්නේ ඔවුන්ගේ මිතුරන්ගේ ගම්වැසියන්ගේ ඒ වගේම එම ප්‍රදේශයේ ආරක්ෂාව නිරන්තරයෙන්ම සරදීල්ට ලැබීමයි. වරක් මේ සරදීල් ඔහුගේ මෑණියන් බැලීමට ඇයවිසු නිවසට ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේදී පොලිසිය එම නිවස වටලලා ඔහු ඇල්ලීමට තැත් කළත් වෙඩි හුමාරුවකින් පසු ඔහු ඉන් බේරි නැවතත් මාතලේට පලා ගොස් තිබෙනවා. ඉතින් මෙහෙම ඉන්නකොට සිරිමලේ කියන සරදීල්ගේ කල්ලි සමාජිකයා මෙම කල්ලියෙන් අයින් වෙලා හොර රහසේම පොලිස් ඔත්තුකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. සතර කෝරළේ පමණක් නොවේ නම ඇසූ පමණින් ඉංග්‍රීසි ජාතිකයන් මහත් භීතියටපත් කිරීමට මෙම සරදීල් තරුණයා සමත් වුණා. එහෙත් ඇතැම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයන් මරා දැමීම නිසා වසර 1862 ජූලි 31 වෙනිදා අලුත් කඩේ උසාවිය මගින් සරදීල් වරදකරුකොට අල්ලා බන්ධනාගාරගත කළා. එහෙත් ඒ අවුරුද්දේම නොවැම්බර් 19 වෙනිදා ඔහු පැන යාමට සමත් වුණා. ඉතින් මෙහෙම පැනලා ගිහිල්ලා නැවතත් ඔහු උතුම් කන්දවන තමාගේ රාජධානිය තුල සැඟවිලා සිටියා. මෙම සිද්ධියෙන් පසු බ්‍රිතාන්‍ය කිරීටේ වසර 1864 පෙබරවාරි 16 වෙනිදා අලුත් ගැසට් නිවේදනයකින් සඳහන් කළේ සරදීල් සහ පිරිස අල්ලා දෙන ඕනෑම අයෙකුට පවුම් 200ක් වැනි විශාල මුදලක් ලබා දෙන බවයි. ඒ වන විටත් පොලිස් සුපිරින්ටෙන්ඩන්ට් මැකාට්නි සහ කෑගල්ලේ ඒජන්තවරයා වූ F.R. සෝන්ඩර්ස් යන ඉංග්‍රීසි නිලධාරීන් විසින් තුවක්කු සහිත හමුදාවක් සරදීල් ඇල්ලීමට පිටත් කොට තිබිණි. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙම මෙහෙයුමට සිංහල පොලිස් නිලධාරීන් එක්කෙනෙක්වත් සහභාගී කරගෙන නොමැති බව සඳහන් වෙනවා. හේතුව එකල වීරවරයෙකු විදිහට ජනප්‍රියත්වයට පත් වෙලා හිටපු සරදීල් සමග සිංහල පොලිස් නිලධාරීන් එකතු වී ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසයි යන බිය සහ සැකය නිසා බව කියවෙනවා. වසර 1864 මාර්තු 16 වෙනිදා සරදීල් ඇතුළු පිරිස අල්ලා ගැනීමට ගිය පිරිසක් අතරින් ජෝර්ජ් වෑන් සහ ක්‍රිස්තියානු අප්පු සරදීල් ඇතුළු පිරිසකෙන් මැරුම් කෑ බව කියවෙනවා. තවත් 4 දෙනෙක් තුවාල ලැබුවා කියලා මාවනැල්ල ශ්‍රී ලංකා පොලිසියේ සිහිවටන පෝරුවේ සටහන් වෙනවා. එක්වරක් සරදීල් මාවනැල්ලේ සොල්දර නිවසක හැංගිලා ඉන්නකොට සරදීල් ගැන පොලිසියට ඔත්තු සපයලා තියෙන්නේ සරදීල් සමග එක්බත්පත බෙදාගෙන කාපු සගේ කුවන සිරිමලා විසින්. ඉතින් මේ මෙහෙයුමේ අවසාන ප්‍රතිඵලයක් විදියට සරදීල්ගේ කකුලට වෙඩි වෙදිලා තියෙනවා.
ඒ නිසා සරදියල් සහ ඔහුගේ ළඟින්ම හැමදාම හිටපු අසහාය කලන මිතුරාවන මම්මලේ මරික්කාර් පොලිස් අතරංගුවට පත් වෙලා තියෙනවා. ඒ 1864 මාර්තු 21 වෙනිදා. ඉතින් මේ පාවා දීම සිරිමලා විසින් සිදු කළ බව සරදියල් හා මම්මලේ මරික්කාර් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවේදී සරදියල් මෙසේ පැවසූ බව ජන ප්‍රවාදයේ සඳහන් වෙනවා. අපි අතින් ගොඩක් අය මරුම් කෑවා. මට වෙඩි තියන්න තිබුණේ ඒ අයට නෙවෙයි උඹටයි. ඉතින් මේ සරදියල් හා තම මිතුරා අත්අඩංගුවට ගත් පසු කරත්ත පෙරහැරකින් ඔවුන් බෝගම්බර සිරගෙදරට ගෙන ගිය බව කියවෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සරදියල් සහ මම්මලේ මරික්කාර් යන දෙදෙනා එල්ලා මැරීමට අවසාන නඩු තීන්දුව ලැබුණා. ඒ වසර 1864 අප්‍රේල් 14 වෙනිදා. ඒ වුණත් මෙම දිනේ පසුව මැයි 7 දක්වා කල් දැමූ බව සඳහන් වෙනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 32කි. වසර 1864 මැයි 7 වෙනිදා මේ මානව හිතවාදී අභීත මිනිසා තම කුඩා කල සිටම තමා සමග නොවෙනස්ව සිටියේ කල්යාණ මිත්‍ර මම්මලේ මරික්කාර් සමග දෙනෝදාහක් මැද්දේ මහනුවර පොදු වෙළඳපොළ ඉදිරිපිටදී එල්ලා මැරීමෙන් අවසන් හුස්ම හෙළුවා. අප අදට ජාතික වීරවරයෙකු වශයෙන් සලකන මේ අපූරු මිනිසාට අවසන් ගෞරවපවා දැක්වීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉඩ දී නොමැති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ලංකාවේ රොබින් හුඩ් යන අන්වර්ථ නාමයේ ලද සූර සරදියල්ගේ ගැඹීරත්වය පෙන්눔 කරන උතු අංකන්ද සැමදාමත් අභිමාණයෙන් බබලනවා. සූර සරදියල් ඔබ අභීත ලංකා පුත්‍රේ. අපට ඔබ සැමදා අමරණීය ජාතික රණවිරුවෙක්. Thank you.